ටික දුප්පත් කෙල්ලෙක් පුංචි කුමාරයෙක්ට ආදරේ කළා. ඊට පස්සේ ඒ ආදරේ ඒ කෙල්ලගේ ජීවිතේම වුණා. මේ ජීවිත කතාවේ 11 වෙනි දිගැරුමයි. විමුක්ති වාහනයේ පැදවුවේ කල්පනාබරවය. මේ ගමන තනිවම එන්නට තිබුණා නම් හොඳයි. ඔහුට දැන් සිතේ. එසේනම් ජීවිතය ගැන සෑහෙන දෙයක් කල්පනා කරමින් යන්නට තිබුණි. එහෙත් මිතුවක් ළඟ වුන් හිමාලිට එන්නට එපායයි කියන්නට තරම් කොල්ලාට ගුණමකු වන්නට නොහැක. ඇයි මේ ජීවිතේ කලාතුරකින් කෙනෙකු කරන ආකාරයේ උපකාරයක් කළ කෙනෙකුයයි විමුති සිතාගෙන උන්නේය. ඇත්තටම හිමාලි විමුක්ති වෙනුවෙන් කළ දෙයක් නැත. එහෙත් එහෙම කළ කෙනෙකු ලෙස ලස්සනට රඟපාන්නට ඇයට පුළුවන් විය. එතනදී ඇයට සරසවි සම්මානය දෙන්නට තරම් වටී. තමාට සිය නැති කාලේ ජීවිතය ගැන විමුක්ති චිත්‍රයක් මවාගත්තේ හිමාලි කියූ වදන් ඔස්සේය. ඒ වසරක කාලේ ගෙවුණු ජීවිතේ තිර රචනයේ හිමාලිගේය. හිමාලියේ ලියද්දි ලස්සන්ට ඇගේ චරිතේ මතුවෙන ලෙස ලිව්වාය. දැන් විමුක්ති දැක ඇත්තේ හිමාලිම තිර රචනය කර ඇයම අධ්‍යක්ෂණය කළ ඇයම රඟපෑ අතීතේ නම් වූ චිත්‍රපටය. ඒ වර්ෂා කෙනෙක් නැත. ඇගේ සුවඳවත් නැත. සිය ආපසු විමුක්ති වර්ෂාව සොයාගත්තේ ඔහුගේ ලෙඩ පපුව අතගාය. කෙල්ල සිඳී ගිය වැවක පතුලේ රොන් මඩ අතර සැඟවී තිබූ නිලුම් මලයක් යලි වැව පිරෙද්දි උඩට මතුව එන්නාක් මෙන් ආවාය. දැන් හිත වැව පුරාම ඉන්නේ වර්ෂාය. සියු ළඟම දුවන්නේ ඇගේ රස්නේය. තමාට හරියටම සනීප වී ඇති බව කොල්ලා තේරුම් ගත්තේ දෙවිටය. මේ පපුවට ලෙඩක් නැත. සීය දැන් හොඳටම ඇවිත් ඇත. මීදුම පහව ගොස් ආදර කඳු පේන්නේ දැන්ය. අයියේ හිමාලි කතා කළේ බැලුම් මාර හන්දියෙන් වාහනේ නුවර පාරට දමද්දීය. එහෙමම ගොස් අඹේ පුස්සෙන් කුරුණෑගල පාරට දමා යා යුතුය. දැන් මේ මම්මාවත් හොඳට මතකයට එයි. නංගි මේ පාරවල් මතකද? ඇයි හිමීට ඇසුආය? වානේ තුල සීතලය. උණුසුමට දෙයක් හිතක නැත. හැම පාරක්ම මට දැන් මතකයි නංගි. මේ පාරේ මම එච්චරම ගිහිනුත් නැහැ. ඒත් මතකයි. මේ යන්නේද හිතේ තිබූ පාරක් ඔස්සේය. පපුවේ එක මොහොතක ඇඳුණු ආදර මාවතක් ඔස්සේය. මම හිතුවා අමතක ඇති කියලා. නෑ, මීටත් වඩා පුරුදු රත්නපුර පාර. ඇස් පියාගෙන මට යන්න පුළුවන්. පැයෙන් මම රත්නපුරේ ගිහින් තියෙනවා. හිමාලි නෙත් බර කළාය. රත්නපුරේ නගරය ගැන මතක් කරන්නටවත් ඇය බයය. රත්නපුරේ ඉන්නේ කවුදැයි ඇය දනි. අමාරුව තදම වුණාම පැයෙන් රත්නපුරේ ගිහින් ඇති. ඇයි අරකි උඩ දාගෙන ඉන්න ඇතිනේ? හිමාලි සිතුවාය. ඉස්සර රත්නපුරේ ගියාම අපි මහසමන් දේවාලයට යනවා. පෝපත් ඇල්ලේ නාන්න යනවා.
අපි එද්දි නාලනී නැන්දා බත්හැලි පිටින් හදන් ඉන්නවා. ඕ මත්තු විලාසයෙන් කියවයි. කෙල්ල ගැන කියවමින් ඉන්නට ඇත්නම් ඔහුට වෙන මොනා තෝන නැත. හදවත මන්මත් වන්නේ එවිටය. කෙල්ල ඉන්නේ අන්නාදපුරේයි හිමාලිට කියන්නට විමුක්ති ගියේ නැත. කෙල්ල ඉන්නා තැනක පරිස්සමින් සිටිය යුතුය. අපි 11 විතර වෙද්දි අන්නාදපුරේ ඉඳී නංගේ ලාංච අරගෙන ටිකක් ඉඳලා හවස් වෙලා බෝධියට යන්. නැත්තම් ඉඳලා හෙට පාන්දර යන්. බලමු. ටිකක් ඇවිදින්නත් ආසයි. පූජා නගරේම ඔය ඇවිදින්නට ආසයි කියන්නේ ඇයිදයි හිමාලි දන්නේ නැත. කෙල්ලව දැක්කායයි කිව් දෙදෙනාම කීවේ කෙල්ලව දැක්කේ ටවුමේදී කියාය. හදිස්සියවත් ඔබ ටවුන් එකේදී මං ඉස්සරහට ඇවිදගෙන ආවොත් නම් ගියේ විමුක්තිගේ පපුවම ඇකිලි ගියේය. එහෙම එනවා කොල්ලාට මැවි පෙනෙන්නට විය. විමුක්තිගේ මෝන දෙසම බලාගෙන උන් හිමාලිට ඔහු සිතන්නේ කුමක්දයි කා ගැනදයි හිතාගන්නට පුළුවන්. මෙච්චරම මත් වෙලා ඉන්න මේකි මොනවද කළේ? හිමාලිට සිතාගන්නට බැරි ඒකය. යන්තමට නුවර පාරට හිමිදිරි එළිය ගලන්නට විය. හිමාලි ඇඳගෙන උන් කොළ පැහැගත් බ්ලවුසයට පාන්දර එළිය වැටි ඇගේ මූණ ලස්සනට බේරිණේ. විමුක්ති ඇය දෙස බලා සිනාසුනේ ඇත්තටම ඇගේ ලස්සන දෙකය. එහෙම කෙල්ලන්ගේ ලස්සන රසවිඳින ඇස් දෙකක් ඔහුට තිබුණේ. එහෙන යාළුවනේ, තව තවත් මේ වගේ ලස්සන කතා අරගෙන එන්න මට කරන උදව්වක් විදියට මේ වීඩියෝ එක පුළුවන් තරම් ෂෙයා කරන්න. ඔයාලගේ අදහස් කියලා කමෙන්ට් එකකුත් බලින් දාන්න. ලයික් එකක් නම් අනිවාර්යෙන් දාන්න. අන්තිම වෙනකම් බලපු ඔයාලා හැමෝටම ස්තුතියි.